අවසරය මහන්තරන්වන්ස අප සමඟ එකට ඉගෙනල් ලබමින් සිටි ඉහෙළියක් සිකුරාදිනේදී ඇගේ ප්‍රේම සම්බන්ධය හේතු කරගෙන සියදිවි හානි කරග නැත. එවන්න අයට නැවතත් මනුස්සාත්නය ලැබීමට හැකියාව පවතිනවාද සිරි සද්ධර්මය ශ්‍රවණය කරන්න සියලුම දෙෙනනාගින් පින් අන්නු මෝදන් කිරීමක්ද බලපොත්තුවේ. ඔවු එහෙම කෙනෙක් ඉටිං මිය පරලෝගියානං එකටමා පටිගයකයන්න තමන් කරෙහිම තමන්ගේ ගැටීමක් ඇටිවීම නිසා. තමා ඒ එකගේ පටිියයක් මේ ජීවිතය හානිකරගත්ත බව හැබැයි ඒ පුද්ගලයටත් නැවත මනුස්සත්ව පටිලාභයක් ලැබෙන එක කාටවත් වලක් අන්න බෑ නවට තව ඉදිරියටටත් ශක්තිය තිය න එකයා අපති නම් පුද්බේ ගත ංජතා ශක්තිය තියෙනවනම් මනුසකුණධර්ම තියෙන වන ඒ පුද්ගලයාට තිියදිව හානිකර ගත්ත ඇයි කියලන නැවට මනුස්සයෙක් වෙලා ඉප දෙන්න පුළුවන්. අර ලොකු කර්ම ශක්තියක් තිමුණනම් මැරෙන වෙලාවේ චේතනාවර ආසන්න කර්මය ඩ්වේශයක් වෛරයක් නම් සමහර විටක ඒ අවසාන උපාධානය ද්වේශය වෛරයනං එතෙන්දි සමහර විටක මනුසත්ත පටිලාවයක් නොලැබෙන්න්න පුළුවන්. තින් අවසාන චේතනාව තමා මේකට ආසන්න කර්මය තමාකම්ම හාකම්ම බංගසූත්‍රයේ ජුලකම් බංගසූත්‍රයේ මේ බුදුහාමුදුර දේශනා කළ තිය. තියෙක නිසා. මේවා හොඳට තේරුම් අරගෙන අවසානෙ කොයි ආකාරයකට මරණයට පත් වුණත් සියලු මරණයන් කවදාරය මැරෙනවා මේ උපාධානයෙන් විඩී නිදහශය මරණයට පත්වීම තමා කාගත් මේ ධර්මය අවබෝධ කරායගේ යුතුකම තිගේ ඒම මිය පරලෝගයේ එහෙළීටත් ඔබ සියලු දෙෙනත් අපි සියලු දනා එකතු වෙලා මේ මනුස්සත්ත පටලාබයෙන් ඉවත් දෙන්නටත් නොවෙන්න්නට ඒමන අනුසත්තපට ලායක් නවත ලැබන්නටත් ඒ දවේ සෙන් වෛරයෙන් කෝඩයෙන් හිට නිදහසන්නටත් මේ සිල්ධනනා ක්තියෙන් පින් අන්න මෝදං කරමු පින් අන්න මෝදන් ට්වා ආගේෙල් සසාිකාා.